අයිබෝවන් මේ නිවුස් නව් ඔබ වෙත ගෙනෙන සතියේ විමසුමයි තවමත් රට තුල පවතින ඉන්ධන ප්‍රශ්නය ගෑස් ප්‍රශ්නය පොහොර නොමැතිකම වැනි ප්‍රශ්නවලට විසඳුමක් පෙනෙන තෙක් මානෙකවත් නොමැති වීම නිසා ගත වූ දින කිහිපෙදීත් රටේ ජනතාව විවිධ ප්‍රදේශවල වරින් වර විරෝධතා සංවිධානය කර තිබුණා පසුගිය 6 වෙනිදා හෙරුනිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 12 දෙනෙකු කොටුව ජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් ඇතුල් වීමට උත්සාහ කිරීම හේතුවෙන් කොටුව පොලිසිය විසින් අත්අඩංගුවටගෙන පසුව පොලිස් ඇප මත මුදා හැරියා එදිනම සමගි ගොවි බලවේගය වගා හානිවලට කොළඹ මහාධිකරණයේ නඩුවක් පැවරීමට කටයුතු කළ අතර පසුව ඔවුන් කොළඹ මහාධිකරණයේ අසල සිට පාගමනින් ජනාධිපති මන්දිරය දෙසට පැමිණියා. එෙහිදී විරෝධතාකරුවන් සහ පොලිසිය අතර එම ස්ථානයේදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා. මෙහිදී තත්ත්වය පාලනය කිරීමට පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා. එසේම සමුගස්කන්ද පිරිපහදුව සුරැකීමේ එකමුතුව විසින් තවත් විරෝධතාවක් ආරම්භ කර තිබුණේ පොල් දුව මන්සන්දිය අසලින්. ඔවුන් සිය ගැටලුවලට විසඳුම්illා අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡාවක් අවශ්‍ය බව පවසමින් පොල් දුව මන්සන්දියේ සිට පාර්ලිමේන්තුව දෙසට ගමන් කිරීමට උත්සාහ දැරීමේදී උණුසුම් තත්ත්වයක් හටගත්තා. මෙහිදී තත්ත්වය පාලනය කිරීමට පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා. මේ අතර හෙට දිනේ දවන්ත විරෝධතාවක් පවත්වීමට ජනතා සංවිධාන කටයුතු කරමින් සිටිනවා. මේ සම්බන්ධයෙන් රජයේ සහ දේශපාලන පක්ෂවල අවධානය යොමු කෙරුණා. මේ අනුව රජයේ පාර්ශවයෙන් ආරක්ෂක හමුදා කොළඹට කැඳවීමට පියවර ගත්තා. කොළඹ ප්‍රදේශයේ කඳවුරු ස්ථානයන්ට අනුයුක්තව රාජකාරී කරන සියලුම නිලධාරීන් හා නිවසේ සිට සේවයට වාර්තා කරන නිලධාරීන් මෙලෙස රාජකාරී සඳහා කැඳවීමට තීරණය කර තිබෙන බව වාර්තා වුණා. මෙම නිලධාරීන් යොදවා ජනාධිපති ලේකම් කාර්යාලය අරලියගහ මන්දිරය අගමැති නිවස හා පොලිස් මූලස්ථානයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මහජන සාමය කළමනාකරණය කිරීම සඳහා විශේෂ ආරක්ෂාවක් සැපය යුතු බවට විශේෂ කාර්ය බලකායට නියෝගයක් නිකුත් කර තිබෙනවා. මේ අතර ගාලු මෝදර අරගලකරුවන් සහ විපක්ෂයේ දේශපාලන නියෝජිතයින් පිරිසක් අතර පොදු සම්මුතියක් සඳහා එකඟතාවක් ඇති කරගත්තේ අරගලය දිනවන සම්මුතිය නමින් කොළඹදී සංවිධානය කෙරෙනු ඒකාබද්ධ මහා සමුළුවේදී මේ සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දයසිරි ජයසේකර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුර ප්‍රියදර්ශන යාපා මනෝ ගණේෂන් යන මහත්වරුන්ගෙන් ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියා එෙහිදී අරගලකරුවන්ගේ පාර්ශවය වෙනුවෙන් කරුණු හතරකින් සමන්විත සම්මුතියක් සභාගත කෙරුණා. එම සම්මුතිය සඳහා සමුළුවට සහභාගී වූ සියලු දෙනාගේ අනුමැතියද හිමි වුණා. මේ අතර දේශපාලන නියෝජිතින්ද ගෝල්ෆේස් අරගලකරුවන් හමු වී හෙට දිනේ පැවැත්වීමට නියමිත විරෝධතාව සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුවා. මෙලෙස ජනතා විමුක්ති පෙරමුණ සහ මුස්ලිම් කොංග්‍රසයේ නියෝජිතින් මෙම විරෝධතාකරුවන් හමු වී තිබෙනවා. වත්මන් ආණ්ඩුවට විරෝධය පළ කරමින් සර්වාගමික නායකින් පිරිසක් වත්තල ප්‍රදේශයේදී පසුකෙදා විරෝධතා පාගමනක් ආරම්භ කළා. එෙහිදී පිටකොටුව බෝධිය අසල ඔවුන් පැවැත්වීමට සැලසුම් කරතිබූ සත්‍යග්‍රහය මහජනතාවට අවහිරවන සේ හැසිරීම වළක්වාලමින් කොළඹ අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්ද නිකුත් කර තිබුණා. සම්භාෂණයේ සහ සාමකාමීව රැස්වීමේ අයිතියට පොලිසිය ගරු කරන බවත් ඒ ආරක්ෂා කිරීමට පොලිසිය කැප වී සිටින බවත් පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ පැවසුවා. එමකින් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ මූලික අයිතිවාසිකම් භුක්ති විඳීමේදී රාජ්‍ය හා පෞද්ගලික දේපළවලට හා සේවකීන්ට හානි නොකර එම කටයුතු සිදු කරන ලෙසයි. අද සහ හෙට දිනවල පැවැත්වීමට නියමිත අන්තරේ විරෝධතා පාගමන කොළඹ මාර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වන ලෙස කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීම අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළා. එසේම කොටුවේ සහ පිටකොටුවේ පැවැත්වීමට නියමිත විරෝධතා වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කොටුව පොලිසියෙන් කළ ඉල්ලීමද ඊයේ අධිකරණය විසින් ඉවත දැමුවා. මේ අතර රටේ පවතින සියලු අර්බුදවල වගකීම ජනාධිපතිවරයා ඇතුළු රජයේ බාරගත යුතු බවත් තවත් බලයේ නොසිට ජනාධිපතිවරයා වහා ඉල්ලා සිටිය යුතු බවත් කොළඹ අගරදුකුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එසේම රටේ මතු ඇති ඩොලර් අර්බුදය විසඳීමට මෙතෙක් කිසිදු වැඩපිළිවෙලක් නොයදු ආර්ථික කටයුතු ඇමතිවන අගමැති රනිල් වික්‍රමසිංහද වහා දුරෙන් ඉල්ලා සිටිය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මාධ්‍ය හමුවේ පැවසුවා. ජූලි 9 යනු විශේෂ දිනයක් බව බොහෝ දෙනා පවසනවා. ඔබට මතක නම් මැයි 9 වනදා ජනතා විරෝධතාවලින් රටම උණුසුම් වූ මොහොතක හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා එම ධූරයෙන් ඉල්ලා සුණා. සොකැමැත්තෙන්ම හිටපු ආර්ථික ඇමති එම ධූරයෙන් ඉල්ලා සුණේ ජූලි 9 වෙනිදායි. එසේනම් ජූලි 9 වනදාත් රටේ වගකිය යුත්තෙකුගේ නික්ම යාම රටම අපේක්ෂාවෙන් බලා සිටිනවා.